පස්වන පරිච්චේදය භාෂාව කුමක් පිණිසද වසර දදාස්හයසයකට පමණ පෙරදී දේශනා කරන්නට යදුනු බුදුරජාණන් වහන්සේගේ ඒ දහම ඉගෙන ගැනීම සඳහා තවත් විශේෂ කරුණක් පිළිබඳ අවධානය යොමු කළ යුතුවේ එනම් එකල විවාහාර වූ භාෂාව දැනගත යුතුවීමයි යම් කරුණක් තවත් කෙනකුට සංනිවේදනය වන්නේ භාෂාව හරහාය යම් හේකින් ඒ භාෂාව නිවැරදිව දැන නොසිටියේ නම් ඒ පෙන්වන කරුණු වටහාගත නොහැකිය ලෝකය තුළ විවහාරවන අර්ථයන්ද වටහාගැනීමට භාෂාව පමණකදු නොව කොමාව නැවතීමේ තිත වැනි විරාමලක්ෂණ පවා බලපායි උදාහරණයක් වශයෙන් සමන් මරන්න එපා කොමාව නිදහස් කරන්න සමන් මරන්න කොමා එපා නිදහස් කරන්න කොමාව හා නැවතීමේ තිත යෙදන තැන අනුව අර්ථය පරස්පර විරෝධී වන බව මේ උදාහරණයෙන් පැහැදිලි වෙයි. එබැවින් එකල විවාහාරික භාෂාව හා ඒවා යෙදුණු අවස්ථා අනුවම අර්ථයන් සෙවිය යුතුය. හෙමෙන්ම එව ව්‍යහාර වන පරියාය අනුවද අර්ථය වෙනස් වෙයි. උදාහරණයක් කෝලාහලයකදී වෛරයෙන් යුතු ප්‍රකාශය සමන්ගේ කොදට ගහන්. ආහාර හිරවී හෝ පිටවගුරේ ගියවිට මෛත්‍රයෙන් යුතු ප්‍රකාශය සමන්ගේ කොන්දට ගහන්. මේ ආකාරයට යෙදුණු අවස්ථා අනුව සම්පූර්ණයෙන්ම අර්ථය වෙනස් වෙයි. එම නිසා එකල භාෂාව පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුම වෙයි. ඉන්දියාවේ මගදදේශය විවහාර වූ භාෂාව මාගදී භාෂාව නම් වෙයි. එයට පාලි භාෂාව යැයිද වර්තමානය හඳුන්නනු ලැබේ. මේ භාෂාවට අනං්‍ය වූ අක්ෂරයන් නොමැත. ඉගෙනගන්නා වූ භාෂාවට අනුව මාගදී භාෂාව ලිවීම සිදුකිරීම සඳහා ශබ්දය අනුව ඒ ඒ භාෂාවේ අක්ෂර භාවිතයෙන් පාලිහෝඩියක් ව්‍යාකරණ රීති සම්පාධනය කළ අයවිසින් සකස් කර ඇත. ගැමුරු විවහාරහා අරුත් ඇති ඒ භාෂාවේ යෙදීම් අනුව ඉගෙනගෙන ඒ භාෂාමය අර්ථ සොකය වූ භාෂාවට අනුව යොමු වී වටහා ගත යුතුවෙයි. එසේ නොවනොහොත් එම ගැමරු ධර්මය වටහා ගත නොහැකි වනු ඇත. ්‍යමිකා යතුන අරණවිි භංග සූත්‍රයෙන් ඉද බික්කවේ තදේව ඒ කච්చේසු ජනපදේශු පාතීති සජානන්ති පත්තන්ති සජානන්ති විත්තන්ති සජානන්ති සාරාවන්ති සංජානන්ති ධාරෝපෙන්ති සජානන්ති පෝනන්ති සංජානන්ති පිසීලවන්ති සජානන්ති ඉති අතායතාන තේසු තේසු ජනපදේසු සජානාති ඉදං කිරමේ ආයස්මන්තෝ සඳාය වෝහරන්තීති තතා තතා වෝහරතිී අපරාමස්සති ඒවංකෝ භික්කවේ ජනපද නිරුත්තියාාජ අනබිනිෙවේ සෝහෝති සාම්ඥායච අනතිසාරෝ තේරුම මහනනිි එකම බඳුනකට ඇතැම් ජනපදයන්හි පාති යන්නෙන් හඳුන්වයි පත්ත යන්නෙන් හදුන්වයි විත්ත යන්නෙන් හඳන්වයි. සරාව යන්නෙන් හඳුන්වයි ධාරෝප යන්නෙන් හඳුන්වයි පෝන යන්නෙන් හඳුන්වයි තිසීලව යන්නෙන් හඳුන්වයි. මෙසේ වෙන සාකාරයන්ට එකම බාදුනට ඒ ඒ ජනපදයහි හඳුනා ගනිද්ද එපරිද්දෙන්ම ඒ ඒ ආයිස්මතුන් එයට විවාහාර කෙරෙයි. එපරිද්දෙන් විවහාර කළද එය දැඩිව ග්‍රහණය නොකර ගනී මහණනි මෙසේ ඒ ඒ ජනපද නිරුපතිවලට නොබැස ගැනීමද විවහාර නොයෙක්ම වීමද වෙයි. යමෙක් කෙනෙකුට පවසන විට එම කරුණෙහි අර්ථය වටහා ගැනීම සඳහා ඔහු විවහාර කරන භාෂාව තුළින් පෙන්වාදීම හෝ තමන් විවාහාර කරන භාෂාව ඉගැන්වීම හෝ සිදු කළ ේුතු වෙයි. එසේ නොවනහොත් එම අර්ථය අන්නායට ස්‍යවේදනය නොවෙ. විවාහාරරන භාෂාවට රිංගා නොගෙන අර්ථය පෙන්වීම සඳහා පමණක් එම භාෂාව භාවිත වන බව අරණ විභංග සූත්‍රෙහි පැහැදිලි වෙයි. ශූරත්වය සතිමත් බව ඉහළෙන් තිබ්බූ විමුත්තිකාමී සමාජය තුළ මාගදී භාෂාව, විවාහාරික භාෂාවක් ලෙස ඉතාමත් තාත්වක ලෙසට විහාර කර ඇත. මේ සියලු කරුණු සැලකිල්ලට ගැනිමින් මූලික බුද්ධ වච්චන ඉගෙන ගැනීමට යොමු වේ යුතු වෙයි. ද භාෂාව විවාහාර කළ සමාජයක පහළ වූ බුදුරජාණන් වහන්සේට තමන් අවබෝධ කළ ලෝකෝත්තර ධර්මය දේශනාකිරීමට ලෝකයේ විවහාරවන භාෂාවට අනුවද අපහසු බව වැටහුුණු සේක. අසාමාන්‍ය ආධ්‍යාත්මය ගහැකියාවකින් යුතු මිනිසුන් සිත්ින කාලයක පවා, එම සමාජයේ සම්මා සම්පුදුරජාණන් වහන්සේ පහළ වී තමන් අවබෝධ කරගත් ධර්මය අන්න අයට දේශනාකිරීමට වෙහෙසක් පමණක් බවම සිූ සේක මජ්ජිම නිකායක අරිය පරීසන සූත්‍රයෙන් අධිගතෝ කෝ මායං දම්මෝ, ගම්බීරු, ुද්දසෝ දුරනුබෝධෝ, සන්තෝ, පනීතෝ අතක්කාාවච්චුරෝ නිපුුණෝ පණ්ඩිතවේදනීියෝ ආලේ රාමාකෝපා් පනායං පජා ආලේ රතා ආලය සමුද්ධිතා ආලේ රාමායකෝ පන පජාය ආලේ රතාය ආලය සමුද්ධිතාය දුද්දසන් ඉදං ටානං යජදිදං ඉදක් පච්චේතාස්පටිච්ච සමුප්පාදෝ. ඉදම්පිකෝ ටානං දුුද්දසං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බ උපදි පටිනිිස්සක්්ගෝ තන්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. අහංචේවකෝ පනදම්මං දේශයන් පරේචමනං අජානෙ යුම් සෝ මමස්ස කිළමතෝ සා මමස්ස විහේසාතිී ේරුම මා අවබෝධ කළ මේේ ධර්මය ගැඹුරුය දැකීමට අපහසුය අවබෝධ කිරීමට අපහසුය, ශාන්තය, ප්‍රනීතය, තර්කෙහි ඇසිරීමක් නොමැත. තීක්ෂණ බුද්ධියෙන් පණ්ඩිතයන් විසින් ධතීතුය. මේ ලෝකයා ඇලී මෙහි ඇලී ඇලීම මෙහි සතුට වී ඇලීීම මෙහි වාසය කරන්නහ. එසේ වාසය කරන ලෝකයාට යම් මේ ඉදප්පච්චේතාවනම් වූ පටිජ සමුපාදය දකින්නට දුෂ්කරය. යම් මේ සියලු සංස්කාර් සන්සිදීම සියල් උපදි දුරුකිරීම තන්හාව දුරවීම, රාගේය දුරුුවීම, නිරෝධවීම නිවීමද දැකීමට දුෂ්කරය. මම දහම් දෙසන්නේ නම් අන්‍ය අය එ අවබෝධ නොකොරගන්න ඔය. එය මට ක්ලාන්තවීමකි එය මට වෙහෙසකි. කිසිම කෙනෙකුට සමාන කළ නැකිය අසාමාන්‍ය හැකියාවෙන් යුතු වූ බුදුරජාණන් වහන්සේට ශූරත්වය හා සතිමත් බවින් අග්‍ර වූ විමුත්තිකාමී සමාජයේ මිනිසුන්ටද දහම් දේශනාකිරීමට මන්දෝත් සහි වූයේ නම් එම දහම කොතරම් ගැමුරු දෙයන වග මනාව පසක් වෙයි. අවබෝධ කිරීමට දුෂ්කර වූ පණ්ඩිතියන් පමණක් අත්විදින තර්කයක ැහැසිරීම නැති සූක්ෂම වූ ගැමුරු ධර්මය දේශනා කිරීමට අපහසු භවසිතුනු මුුදුරජාණන් වහන්සේ ශූරත්වයෙන් සතිමත් බවන් අග්‍ර විමුත්තිකාමී සමාජයේ ප්‍රඥාවන්ත මිනිසුන්ට පහුරක් උබමාවලසේ දෙන අයුරින් ධර්මය පෙන්වා වදාලසේක. යම් ප්‍රඥාවන්තේක් ඒ දහම් නිවරදිවශවනය කළේ නම් තතාගත දහමට අධ්‍යාත්මය තුළෙන් යොමු වීමේදී දම පහුරක් ලෙසට ප්‍රායගත්තය අනුවම යෙදෙයි එලෙසට සිදුනවන්නේ නම් සර්පයාගේ නගුටෙන් ඇල්ලුවක් මෙන් ඔහු විනාශවීයයි. අයවන පරිච්චේදය ඉගනීම හා අර්ථය පිණිස ධර්මයට යොමුවීම බුදුරජාණන් වහන්සේ ධර්මය නිධානය පරියාය පදව්‍යන්ජනය යන ඒවා ඒ තිබෙන ආකාරයටම ඉගෙනගන්නා විට එම ධර්මය එතරවීම සඳහා උපකාරවන පහුරක් ලෙසට ප්‍රඥාවෙන් අදදකි. එසේ නොවූයේ නම් ලෝකයේ දෙයක් ලෙසින්ම ධර්මය හමුවීම නිසා එතරවීමක් සිදු නොවී, ඒ තුළට රිංගා ගනිමින් තමාවම තාපුුරු කරගනී මජ්ජිමනිකායක අලගත්වූපම සූත්‍රය කොල්ලූපමංුවෝ භික්කවේ දම්මන් දේසි සාමී නිත්තරනත්තාය නොෝ ගානත්තාය තංසුනාත සාධකං අනසිකරෝති තේරුම මහණනිි නුබලාට මම පහුරක් උපමාකුට ධර්මය දේශනා කරමි එය එතරවීම පිණිසමයි. ග්‍රහණය කර ගැනීම පිණිස නොවයි ඒ අසව් මනාව මෙනෙහි කරව. පහුරක් ලෙසර උපමාකරමින් පෙන්වූ ධර්මය ප්‍රඥාව තුළින් නොදකින ආකාරයට ගෙනගත්තේ නම් එකරුණ තුළින්ම තමාව විනාශය කරාම යොමු වීීමමක්සිදුවෙයි. ධර්මය අවබෝධය කරා යොමුවීම කිසි සේත් සුදු නොවේ. අලගත්ත උපම සූත්‍රයේ මජ්ජිම නිකාය එකෙන් මහනනිි යම්සේ පුරුෂයකුට සර්පයන්ගෙන් ප්‍රයෝජන ඇති වූ විට ඔහු සර්පයන් සෙවීමෙහි යෙදනාහූවෙයි හෙතෙම විශාල සර්පයක් දකින්නේය ඔහු වේ සර්පයාගේ නගුටෙන් හෝ ශරීරයෙන් හෝ අල්ලන්නේය සර්පයා ආපසු හැරී ඔහුගේම අතට හෝ බාහුවට හෝ ශරීරයට හෝ දෂ්ට කරන්නේය. ඔහුඒ හේතුවෙන්ම මරණයට හෝ මරණයට සමාන දුකකට පත්වන්නේය මක් නිසා දෙයක් සර්පයා වැරදිලෙ සල්ලා ගත්හෙනි. මහනනී එලෙසින්ම ඇතැම් හිස්පුරුෂයෝ සූත්‍රගෙිය වෙයියා කරන ගාතා උදාන ඉතිවුත්තක ජාතක අත්්භූත ධර්ම වේදල්්‍ය යන ධර්මයන් ඉගෙන ගනිති ඔහු ධර්මය නිගෙන ගැනීම වශයෙන් ප්‍රගුණ කළමුත් එහි අර්ථය එම ධර්මයටම යොමු වී නොසොයා යති එසේ ධර්මයටම ලංවී අර්ථය නොසොයා යන නිසා එම ධර්මයටම අරුගත වී බැලීම සිදු නොවෙයි ඔහු චෝදනාකිරීමට හේතුවන් ලෙස ධර්මය ඉගෙනගෙන අන්‍යන්ගේ වාදයෙන් මෙසේ මිදෙමියයි සිතා ධර්මය ඉගෙන ගනිති යම අර්ථයක් පිණස ධර්ම ඉගෙන ගනීද එම අර්ථය සඳහා යොමු නොවේ. වර්ධවාගත් ධර්මියෝ නිසා ඔවුනට බොහෝ කළක් අහිත පිණිස දුක් පිණනිසම පවතී ඒ කවරහින් දෙයක් මහනෙනි ධර්මය වර්දවා උගත් බැවිනි. අළගත්තූ පැවසූත්‍රයේ මංජිමනිිකාය එකෙන්. බුදුරජාණන් වහන්සේ පෙන්වූ ධර්මය සොකීයත්වය ඉක්ම වෙන ප්‍රතිබදාවකි. එනමුත් ධර්මය ගෙන ගැනීමෙන් සොකීයත්වය තහවුරු කරගෙන ඒ තුළ පිහිටා අන්‍ය අයගේ මතයන් හෙලා දක් කොමෙන් කටයුතු කරයි. එලස සිදුකිරීම තුළින් ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පෙන්වන සොකීයත්වය ඉක්මවන අර්ථයට විනාශයට පත්වී ඇත. මේ තුළින් ධර්මය අර්ථය පෙන්වීම පස කලා තවත් කෙනෙක් පහත් කැරවීමට හෝ උසස්කිරීම සිදු වී ඇත. එසේ සිදුකිරීමම ධර්මදේශනා කිරීමක් නොවන බව අරණ විභංග සූත්‍රයේ තත්‍රභික්කවේ යායං උසාධනාච අපසාධනාච නෝච්ච ධම්ම දේශනා යනුවෙන් සඳහන් කොට පෙන්වා ඇත. තව කෙන උසස්කිරීමක් හෝ පහත් කිරීමක් හෝ සිදුවී නැතිනුව ධර්මය පමණක්ම පෙන්වීමෙන් සිදුකරන දේශනාව ධර්ම දේශනාව කොන බව අරණ විභංග සූත්‍රය පෙන්වා ඇත. උත්සාධනංච ජඥා අප සාධනංච ජඥා, උසාධනංච නත්වා අපසාධානංච නත්වා නෙවස්සාදේය න අපපසාදෙය දම්මේව දේශයාතිී. ඒ ආකාරයටම ධර්මය ඉගෙන ගැනීම පිළිබඳ මෙසේ අලගත්තූපම සූත්‍රය සඳහන් වෙයි. මහනෙන. යම් සේ පුරුෂයකුට සර්පයන්ගේ ප්‍රවෝච්න ඇතිූ විට ඔහු සර්පයන්ගේ සෙවීමහි එදනාාවෙයි හෙතම විශාල සර්පයෙක් දකි ඔහුඒ සර්පයා එළුවක්විය කුරයක් වැනි දණ්ඩක් භාවිතයෙන් මැනවින් තැඩිව අල්ලයි. ඒ දණ්ඩ මැනවින් භාවිතාකර සර්පයාගේ ගෙල ප්‍රදේශය මැනවින් අල්ලයි. ඒ සර්පය ඔහුගේ අතහෝ බාහුව හෝ ශරීරය හෝ කොටසක් හෝ වෙලා ගනිී එසේ වුවත් ඒ හේතුකොටගෙන මරණයට හෝ මරණයට සමාරදූකට පත් නොවේ ඒ කවරහින් දෙයක් මහනෙන සර්පයා මනාව අල්ගත් බැවිනි එලෙසින්ම ඇතැම් කොළපුත්‍රයෝ සූත්‍ර ගෙිය වෙයි්‍ය කරන ගාථ උදාන ඉතිවුත්තක ජාතක අත්භූත ධර්ම වේදල්ල යන ධර්මයා නිගෙන ගනිී හු ධර්මය ඉගෙන ගැනීම වශයෙන් ප්‍රගුණ කොට එහි අර්ථය එම ධර්මයටම යොමු වී සොයති එසේ ධර්මයටම ලංවී අර්ථය සොයන නිසා එම ධර්මයටම අනුගත වී බැලීම සිදුවයි ඔවුහු චෝදනා කිරීමට හේතුවන ලෙස ධර්මය ඉගෙන නොගෙන අනයන්ගේ වාදයෙන් මෙසේ මිදෙමියය සිතා ධර්මය ඉගෙන නොගනෙති යම් අර්ථයක් පිණිස ධර්මය ඉගෙන ගනීද එ මාර්ථය සඳහා යමුවෙෙයි. මැනවින් උගත ධර්මයෝ නිසා ඕනට බොහෝ කලක් හිත පිණිස සැප පිණසම පවතී. ඒ කවරෙහෙයින් දෙත් මහනෙෙනි ධර්මය මැනවිත් උගත් බැවිනි. එහෙයින් මහනෙනි මේ මාගේ භාෂිතය යම් අර්ථයක අවබෝධය කරා යමුේද. එය එසේ දරව්. මාදේශනා කළ ධර්මයේ එම අර්ථය අවබෝධ නොවේ නම් ඒ මගෙන් හෝ අසව් එසේත් නැත්තම් ව්‍යක්ත භික්‍ෂුවයගෙන් අර්ථය අසව් අලගත්තුම සූත්‍රය මං්චිමණිකාය එකෙන්. සර්පයන් ඇල්ලීමට යොමුුවන්නේ සර්පයාගේ අවශ්‍යතාවයක් ඇති කෙනෙක් පමණි අන් අය යොමු නොවේ සර්පයන්ගේ අවශ්‍යතාව තිබුණද ඒ පිළිබඳ අආදක්ෂ නිසා සර්පයාගේ විෂ නැති නගුට ප්‍රදේශයෙන් අල්ලන විට දෂ්ට කිරීමෙන් ඔවුහු විනාශවෙයි එමෙන්ම ධර්මය සොයන කෙනෙක් ධර්මය නිවැරදිම ඉගෙන නොගත්තය නම් ඔහු විනාශවෙයි ධර්මය සුවයන ප්‍රඥාව අඩු අය තමන්ට වැටහෙන සරලාආකාරයට ධර්මය ඉගෙන ගනිති බන්ධයත් ඔහු එසේ කරන්නේ තමන්ට වැටහෙන ආකාරයට ධර්මය සොයන නිසාය නමුත් ධර්මය සොයෙන කෙනා තමන්ට වැැටහෙන හා තමන්ට පහසුවෙන් වටහා ගත හැකිදේ අනුව ඉගෙන ගැනීමට යොමු නොවෙයි. තමන්ට අනුව කටයුතු කරන විට තතාගත දහම මගහැරීම සිදුවීම මෙන්ම සද්ධර්ම ප්‍රතිරූපක නිර්මාණය වීමද ඒ තුළින් අකුසාල් රැස්වීමද සිදුවේ. සර්පයාගේ නගුටෙන් පහසුවෙන් ඇල්ලීමට හැකිවෙනවා මෙන් හිස්පුරුෂයාද ධර්මය තමාට වැටහෙන ආකාරයට පහසුවෙන් පුරුදු කිරීමට යොමු වේ නමුත් නිවැරදිවුම ඉගෙන ගැනීමේදී සර්පයා කරුවෙන් අල්ලන විට තමා වෙලාගන්නාසේ ධර්මය විසින් තමාව ඒ දෙසට යොමු කරගනිී මෙසේ මෙය ධර්මය ඒහි පස්සක ගුණයයි පිළිබඳව පසුව විස්තර කරනු ලැබේ. මේ ආකාරයට මනාව පෙන්වූ සක්කාය නිරෝධ කරන දහම නිසාම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය ඉස්මතුවීම සිදවෙයි. හත්වන පරිච්චේදය. තමාගේ වැටහීම අභිභවන සත්‍ය රැකීම බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ධර්මය, කෙතරම් අවධානයින් නිගනගත යුතුද යන්න කලින් පෙන්වූ කරනුවනූ හොඳ නිමතු විය. මේ ආකාරයට ඉතාම අවධානයෙන් ධර්මය ඉගෙනගත යුතු වන්නේ එය ලෝකයේ කිසිවෙකුට සමාන කළ නැහැකි උත්තමයාගේ පෙන්වීමක් වූ බැවිනි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තනිව ධර්මය අවබෝධ කරගෙන නිවීම පසක් කලසේක පසේ බුදුරජාණන් වහන්සේ තනිවම ධර්මය අවබෝධ කරගෙන නිවීම පසක් කලසේක මෙම කරුණු අනුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ හා පසේ බුදුරජාණන් වහන්සේ අතර වෙනසක් නොමැත එමෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ හා රහතන් වහන්සේලා ද නිවීම පසක් කරගෙන සිටති කරුණු අනුවද සම්මා සම්බුදුරජාණන් වහන්සේ හා රහතන් වහන්සේ අතර වෙනසක් නොමැත සංුපත නිකායතුන සම්බුද්ධ සූත්‍රයෙන් මහනිනි තතාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නූපන් මාර්ගය උපද වන්නාහ හට නොගත් මාර්ගය මනාව උපදවන්නාහ ප්‍රකාශ නොකළ මාර්ගය ප්‍රකාශ කරන්නාහ මාර්ගෙහි දන්නා මාර්ගෙහි දක්ෂ මාර්ගෙහි විනිවිධයන නුවනෙන් යුතුය. මහණනි මෙකල ශ්‍රාවකයෝ ඒ මාර්ගය අනුව වාසය කරති. පසුව යුක්ත වූ අය වෙති සම්බුද්ධ සූත්‍රය සංයුක්තනි කායතුනෙන්. මහණනි තතාගතු වූ අරහත් සම්මා සම්බුරජාණන් වහන්සේගේ සහ ප්‍රඥා විමුක්ත භික්ෂූන්ගේ විශේෂයවෙයි මේ අභි ප්‍රායවෙයි මෙ වෙනස් කමක් මෙය වෙනසක් මයි සම්බුද්ධ සූත්‍රය සංයුත්තු නිකායි මේ සියලු කරුණු අනුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේ අතර අවබෝධය අුව වෙනසක් නොමැති බව හොඳින් වැටහෙයි එමෙන්ම තනිවම අවබෝධ කිරීම සමඟ බලන විට සම්මා සම්බුදුරජාණන් වහන්සේ හා පසය බුදුරජාණන් වහන්සේ අතරද වෙනසක් නැති බව පැහැදිලිවෙයි. මේ අවබෝධයන් අතරින් ශ්‍රේෂ්ඨම වෙනශ භවට පත්වන්නේ අවබෝධ කළ ධර්මය දේශනා කිරීමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශේෂවන්නේ එම දේශනා කරන දහම තුළින්ම පමණයි. ඒ දහම යනු ලෝකෙන් එත්‍රවෙන මාර්ගය ඉස්මතු කිරීම සඳහා. ලෝකයේ සිටින ශූරත්වය හා සතිමත්බයෙන් වැඩි විමුත්තිකාමී සමාජයේ මිනිසුන්ට ඒ සමාජය විවහාරික භාෂාව තුළින්ම පෙන් වූ විශේෂ ස්‍යිවේදන ස්වභාවයයි. එනම් පහුරක් ලෙස පැනවෙන විවර කර වූ වචනවලින් පැහැදිලි කර ධර්මය ධර්මය පිළිබඳ එතරම්ම විශේෂ අවධානයක් යොමුකරමින් සූක්ෂමව අර්ථයන් සෙවීම සඳහාම ඉගෙන ගතියුතු වෙයි. එසේ ඉග නොගන්නේ නම් කිස්ම විදිියකින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යොමුවීමට නොහැකි වෙයි. එමෙන්ම ඉන්දියාවේ මධ්‍යදේශය මිනිසුන්ගේ ගතිය වන ශූරත්වය සතිමත් බව බ්‍රහ්මචාරීත්වය ආදයට අනුව කල පුරුදු කළ සීලය බොජ්ජංග ආදිය භාවිතා කිරීම පමණක් සිදුවෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යොමුුවිය හැක්කේ සත්‍ය ආරක්ෂා කරන අයට පමණක්ම වෙයි සත්‍ය ආරක්ෂා කරන අයතුළ ඇති විශේෂ ලක්ෂණය චංකී සූත්‍රය තුළින් පෙන්වාදී ඇත මං්ජිමනිිකාය දෙක චංකී සූත්‍රය භාරදවාජ පුරුෂයකුට ශ්‍රද්ධාව ඇති වූයේ වෙයි ඇවිට මෙසේ ශ්‍රද්ධාවෙන් සත්‍ය රකින්නේ යැයි කියනු ලැවෙයි. එසේ වුවද එතකින්ම එකරුණට ඒකාන්තෙන් මෙයම සත්‍යඇයිද අන් ඒ වාහිසියයි නිෂ්ටාවට නොයයි. එතකින්ම සත්‍ය ආරක්ෂා කරන්නේ වෙයි මෙතකින්ම සත්‍ය ආරක්ෂා කිරීම පණවන්නේ වෙයි මෙතකින්ම සත්‍ය අවබෝධ නොවෙේ. භාරද්වාජ පොරෂයකුට කැමැත්ත ඇති වූයේ වෙයි. ආසා දැනගත්්දේ අනුව වූයේ වෙයි. කල්පනා කරන ආකාරය අනුව වූයේ වෙයි. නිෂ්ටාව ඇති දකින විදි අනුව යොමු වූයේ වෙයි. එවිට මෙසේ නිෂ්ටාව ඇති වූ දකින විදිී අනුව සත්‍ය රකින්නේ යැයි කියනු ලැබේ. එසේ වුවද එතකින්ම එකරුට ඒ කාන්තයෙන් මෙයම සත්‍යයිද අන්න ඒවා හීසියයි නිෂ්ටාවට නොයැයි. එතකින්ම සත්‍ය ආරක්ෂා කරන්නේ වෙයි. මෙතෙකින්ම සත්‍ය ආරක්‍ෂා කිරීම පණවන්නේ වෙයි, මෙතකින්ම සත්‍යය අවබෝධ නොවේ. මජ්ජම නිකාය දෙක චංකී සූත්‍රයෙන්. මේ කාරණාවක්, ශ්‍රද්ධ අනුව එනම් තවකිෙනෙ කියන එක විශ්වාස කිරීම මත පිළිගන්නා අතර ම සත්‍ය ඇයි අන් ඒවා අර්ථ සූන්‍යය යන හැඟීම ඇති නොවෙයි. එසේ වන්නට හේතුව වන්නේ ඔහුතුළ සත්‍ය රකින ගතිය හා කින් කුසල ගවේසි යන සත්‍ය ගවේෂනාත්මක විචක්ෂණ ශීලී බව තිබෙන නිසාය. යම් කරුණක් ව කෙනෙක් කෙරෙහි විශ්වාසය තුළින් පිළිගෙන එයම සත්‍ය ඇයි බැසගත් විට තමාට යමක් හමුුවී සොකීයත්වය සාධාරණීකරණය කරගැනීමක් ඇතිවෙයි. එවිට විමසන බව නැතිවී යමත් තුළ බැසගෙන වාසය කරයි. එවැන්නකුට තතාගත දහමු වූ සොකීයත්වය එක්ම වන සක්කා නිරුද්ධ වන දහමට යොමුුවිය නොහැකි වෙයි මෙෙන්ම තමන් කැමතිවන විදිට යමක් කමුුවූ විට එය පිළිගන්න අතර සත්‍ය රකින්නාට එම සත්‍යයයි අන් ඒවා අරථ සුන්‍ය යැයි හැඟීමක් ඇති නොවෙයි. මෙම චින්තනය ඇතිකෙනකොට ගැඹුරු වූ තතාගද දහමට අනුවූ විමංසනය ඇතිකර ගත හැකි වෙයි. අසා දැනකත් කරුණුවලට ගැලපෙන දහම්පරියාය ඇසෙන විට එය පිළිගන්නා අතර ඒම සත්‍යයි අන් ඒවා හිස්යයි යන හැඟීම ඇති නොවන්නා සත්‍ය රකින පුද්ගලයා වෙයි. එසේ නොවී ඒටම බැසගෙන තමතමන්ගේ සොකීත්වය අනුව සතුටුවනායට බුදුරුන්ගේ ධර්මය කොපමන ඇසුවද අවබෝධය කර ගැනීමට නොහැකි වෙයි ෙනෙක් පැහැදිලි කරන දහම්පාරියායක් තමන් කල්පනා කරන රටාවටම ගැලපෙන විට ඒ කරුණ ගෙන ඒම සත්‍යය යයි අන් ඒවා හිස් යන හැඟීම ඇති නොවන කෙනාට තතාගත දහම ඇසන විට ඒ දහමට අනුව විමසීම සිදවෙයි. නමුත් තමන් කල්පනා ක්‍රමයට ගැලපෙන විග්‍රහයක් ඉගෙන ගන්නා විට ටම යොමු නොවී බැසගෙන වාසය කරනයට සොකීඇත්වේ හොඳින් තහාවුරුුවවෙමින් පිරිසුදු බුද්වත නැසීමට පවාකන් යොමු නොකරයි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනො ලැබූයේද එකල සමාජයේ විවාහාරික භාෂාවක් වූ මාගදීහෙවත් පාලි භාෂාවෙන් සහ එම සමාජය භාවිතා කළ විවාරික අර්ථවත් වූ වචන පාද කරගෙනය විවහාරික අර්ථවත් වූ වචනැවලින් ඇසන ධර්මය තුළින්ද ඒ ඒ සමාජය තුළි ඉස්මතුවන කරුණු තම තමන්ට වටහා ගතහැකිවෙයි. එන බමුදු බුද්ධ වචනයට යොමුුණ නොවෙයි. මෙලෙසට යම් ධර්මයක්ක්ෂ්‍රවනය කර එයටම යොමූ වී කල්පනා කරන විට තම තමන්ට නිරවොල්ව ඇතුළතින් දකින විදිිය අනුව එම කරුණු නිර්වල් වී එම පිළිගනු ලැවෙයි. සත්‍යවාදී නොවන කෙනා ඒම සත්‍ය වශයෙන් බැසගෙන සොකීයත්වය තහවරු කරගනු ලෙවෙෙයි. නමුත් අතාගත දහමයට යොමු නොවෙයි එ නමුත් සත්‍යවාදී කෙනාට එසේ තමා දකින විදියට නිරවුල් වූ පිළිගත් ඒ දහමම සත්‍යය අන්න ඒවා අර්ථ සූ්‍යය යන ලෙසින් හැඟීමක් ඇති නොවෙයි. මේ ආකාරයට ශව්‍රද්ධාරචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ටි නි්ජානක් කන්ති තුළින් පිළිගන්න ධර්මය සතතියයි අන් ඒවා අර්ථ සුම්්‍යයය යන හැඟීම ඇති නොවෙයි සත්‍ය රකින කුසලය කුමක් ද යන සෙවීමේ චින්තනය ඇති අය සඳහා තතාගතයන් වහන්සේ ගර්මි ගම්බීර ධර්මය වදාළ සේක එම ගම්බීර ධර්මය මෙවැනි කෙනෙකොට ඇසන විට ශ්‍රද්ධාව ඇති වෙයි අටවන පරිච්චේදය ගම්බීර බව ඉස්මතු වීමෙන් ශ්‍රද්ධාවට යොමුුවීම විමුක්තිකාමී පරිසරයක් තුළ උපදින විමුක්තිකාමී චින්තනයක් ඇති මිනිස්සු දුක් සහිත සංසාරය නෙතරවීම සඳහා විවිධ ප්‍රතිපදාවන් අනුගමනය කරති එම සියලුම ප්‍රතිපදාවන් තමන්ම මැදහත්වී සිදුකරන අතර එයින් තමතමන්ට ප්‍රතිඵල ලැබී කල්ප ගණනකට රැකවරණය සලසා ගනිති එෙස සිදුකරන සියලුමු ප්‍රතිපදාවන් තුළ හිස්මතුවන ධර්මවිනය තමතමන්ට වැටහෙන කරුණුමය. තමන් ඉන්න වූ ස්වභාවය ඉක්මවා ඉතාම ප්‍රනීත ස්වභාවයන්ට පත්වෙයි. නමුත් තතාගතයන් වහන්සේ පෙන්වාදින ධර්මය තමතමන්ගේ රාමෝට හමුවන්නක් නොවේ තමතමන්ගේ රාමුවට ගෝචර නොවන පැහැදිලි කිරීමකි සත්‍ය සොයන සත්‍ය රකින චින්තනය ඇති කෙනා ශ්‍රද්ධා රචි අනුස්සව ආකාර පරවිතක්ක දිට්ටි නිර්්ජානක් කන්ති තුළින් තමාට වැටහුණු කරුණුම සත්‍ය වශයෙන් වැස නොගන්නා අතර තමාගේ කෝණයට හමු නොවන ධර්මයක් ඇසුනු විට එය ඔහුගේ සත්‍යගවේශී චින්තනයට අනුරූප වූ වැඩපිළිවෙලක් බවට පත්වෙයි තමාට ඇසන තමතමන්ගේ රාමෝට ගෝචර නොවන. ධර්මයට ගම්බීරහෙවත් ගැඹුරු යන අර්ථාන්විත භාවේයදයි. යම් ධර්මයක් තමතමන්ට වැටහෙන්නේ නම් එම ධර්මය ගැඹුරු ධර්මය රෙස නිර්වාචනය කළ නොහැක. මන්දයත් ගම්බීර යන වචනයට කිසිදු තාත්වික අර්ථයක් තමතමන්ට වැටහීම තුළින් ඉස්මොතු නොවෙයි. ඒ නිසා ගම්බීර ධර්මයක් යනු හුදු නම් කිරීමකට පමණක් සීමවීමක් නොවෙයි එමෙන්ම ඒ තමතමන්ට තේරෙන විග්‍රහයක්ද නොවෙයි අර්ථයෙන්ම ප්‍රායෝගිකවම ගම්බීර ධර්මයක්ම විය යුතුය එනම් තමතමන්ගේ රාමුවට හසු නොවී චින්තනයක් ඉදිරියට යොමුවන අර්ථන්විත ප්‍රායෝගික පැහැදිලි කිරීමකි ලෙසවූ ගැවුරු ධර්මයක් කැසනවිට ඒ තමාට ලැබෙන්න්නත් නොවී අර්ථයෙන් ප්‍රායෝගිකව ගැමුරු බවම ඉස්මතු වී තමායන හැඟීමට එනම් මෙයි නදහස් වන්නේ තමාට නොතේරෙන බව නොවෙයි එමෙන්ම දැකීමට දුෂ්කර බව හා අවබෝධ කිරීමට දෂ්කර බව තාත්විකවම සිදවෙයි බැවින් එම ධර්මය දකින්නට දුෂ්කරහෙවත් දුද්දස අවබෝධ කිරීමට දුෂ්කරහෙවත් දුරනුබෝධ වූ දහමක්වෙයි. තථගතයන් වහන්සේ පෙන්වා වදාරන්නේ සක්කාය නිරෝධ කරන දහමකි. මෙම දහම ඇසමට සත්‍යවාදී නොවන ලෝකයා කන්යොමු නොකරන බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සේක මංචිමනිිකාය දෙක මහාමාලුක්ඛ්‍ය සූත්‍රයෙන් සක් නිරෝධය පිණිස ධර්මදේශනා කරන විට සිත යට බැස නොගනීද නොපහදීදීද නොපිහිට අයිද නොමි දෙේද වෙයි මහමාලක්ඛ්‍ය සූත්‍රයේ මංஞ்சිමනිිකාය දෙක සක්කායනු ස්වකී යත්වයයි තමාට යමක් හමුුවීමම සොකී යත්වයම වෙයි සොකී ඇත්වය තහවුරුවන ධර්මපරියායක් ඉදිරිපත්වන්නේ නම් ඒ සොකී යත්වය නිරුද්ධවන දහම්පරියායක් නොවෙයි එනම් සක්ඛය නිරෝධය පෙන්වන දහමක් නොවයි. සක්ය නිරෝධය නම් වූ සොකී අත්වය නිරුද්ධ වන දහම්පරියායක් අසන විට තමාට වැටහෙන යමක් නොලබීමම ගැමුරු ධර්මයක් වන අතර තමාට දැකීමට හෝ අවබෝධ කිරීමට දුෂ්කරවන බැවින්. දුුද්දස දුරනු බෝධවෙයි. අංගුත්්‍ර නිකාය හතර සත්තු ශාසන සූත්‍රයෙන් උපාලියනි මේ ධර්මයෝ ඒ කාන්තයෙන්ම නිබ්බිධාව පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිදීම පිණිස, විශේෂඥානය පිස අවබෝධය පිණිස නිවන පිණිස නොපවතිී නම් එය ඒ කාන්තයෙන්ම ධර්මය නොවෙයි විනය නොවෙයි ශාස්තෘ ශාසනය නොවේ අයි දරාගතයුතුය. මේ ධර්මය ඔඒ කාන්තයෙන්ම නි්බිධාව පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස සංසිදීම පිණිස විශේෂ ඥානය පිණිස අවබෝධය පිණිස, නිවීම විනිස පවතී නම් ඒකාන්තයෙන්ම ධර්මයවෙයි විනයවෙයි ශාස්තෘූ ශාසනයවේ යැයි දරාගත යුතුය සත්තු ශාසන සූත්‍රය අංගුත්‍ර නිකාය හතරෙන්. යම් ධර්ම විනයක් ඉගෙනගන්නා විට ඒ ඒ කාන්ත වශයෙන්ම නිබ්බිධාව, විරාගය, නිරෝධය, සංසිදීම, විශේෂඥානය පිණිස අවබෝධය පිණිස නිවන පිණිස නොපවතින්නේ නම් ඒ ශාස්තෘූ ශාසනයක්ත් ධර්මවිනියත් නෝන බව පෙන්වා වදාළේ උපාල ස්වාමීන් වහන්සේටය. ලෝකයේ නෙතරවීම පිණිස නොපවතින තමාට වැටහෙන යම් ධර්මවිනයක. තතාක්ද ධර්මවිනයත් ශාස්තෘ ශාසනයක් නොමැති බව මේ තුළින් මනාව පැහැදිලි වෙයි. සක්හා අනුව පවතින ධර්මවිනයක් තුළ ගැම්ඹුරු දකින්නට දුෂ්කර අවබෝධ කිරීමට දෂ්කර බාව ඉස්මතු නොවන අතර තම තමන් කල්පනා කරන ආකාරයට ගෝචර වෙයි. සක්හාය නම් වූ සොකීයත්වේ අනුව කල්පනා කරන ක්‍රමය තරකයවෙයි. එනම් තමාගේ රාමුවතුල ඇති කරුණු සමඟ ගලපමින් සිදුවන කල්පනාවයි. අතාගත දහම සක්කාය නිරෝධ වන පරියාායක් බැවින් තර්ක කිරීමට අවකාශය ඇති නොවේ. එනම් නිවරදිව අවධානයෙන් සත්‍ය ගවේෂණත්වයෙන් ධර්මය අසන විටස්වකීය රාමෝ සමග එක්වී සිතීමට කිසිදු කරුණක් කිස්මොතු නොවෙයි. එනම් තර්කය හැසරීමක් සක්හය නිරෝධ දහම තුළ ඇති නොවෙයි. තර්ක නොකිරීමක් නොව ර්කය හැසිරීමකටම අවකාශ රහිත වෙයි. අතක්කාාවචර යනු තරක නොකිරීමක් යන අර්ථය නොවයි තර්කයේ හැසිරීමක් නොමැත යන අර්ථයයි. සක්කාය නම්වූ සොකීයත්වය නිරෝධ ධර්මය තුළ අතක්කාාවචර අර්ථය ඉස්මතුවෙයි සත්‍ය ගවේෂකයන් එම ධර්මය අසන විට හෝගේ චින්තන ස්වභාවය අතක්කාාවච්චර දහමට අනුගතුවන අතර ඔහුට තමාගේ අත්දැකීමකට එම කරුණු ගෝචර නොවෙයි. තමාගේ චින්තන ස්වභාවයට යමක් තුළ බැස නොගන්නා බැවින්ද බැසගැනීමෙන් සතුරුට පත් නොවන බැවින්ද. බැසගැනීමක් හෝ වැටහීමක් තමන්ගේ කෝනයට ප්‍රගට නොවන දහම අසන විට එවැනි ගතිලක්ෂණයෙන් යුක්ත වූවන්ට ඒ ශාන්ත ප්‍රනීත බවම වැටහෙ. එම නිසා එම දහම සාන්ත ප්‍රනීත වෙයි. සක්කාය නිරෝධ දහම ශ්‍රාන්ත ප්‍රනීත බව සත්‍ය ගවේශකයන්ගේ එම චින්තන ස්වභාවයට ප්‍රකට වන විට තීක්ෂණ නුවනකට පමණක් දැකිය හැකි බවත්. මනා නුවනක් සහිත වූ පණ්ඩිත බවකට අවබෝධ කරගත හැකි බවත් වැටහෙයි. එබැවින් එම දහම නිපුන පණ්ඩිතවේදනීය ලෙස පැහැදිලි වෙයි. මජ්ජිමනිකාය දෙක චංකී සූත්‍රයෙන් මේ ආයුෂ්මතුන් යම් දහමක් දේශනා කරද්ද එම දහම ගම්බීරය දකින්නට දෘෂ්කරය. අවබෝධ කිරීමට දෂකරය ශාන්තය ප්‍රනීතය, අතකාවචරය, නිපුනය පණ්ඩිතයන් විසින් අවබෝධ කළ ගත යුතුය. මෝහෙෙන් යුක්තව්වකුට එම දහම සුවසය දේශනා කළ නොහැක. මෙලෙසට යමෙක් හොඳින් සොයාබන්න විට මෝහ ධර්මය නික්මන බව මනාව ඒ අනුව දකි එකල්හි හු කරෙහි ශ්‍රද්ධාව පිහිටුවයි ශ්‍රද්ධාවෙන්ම ඔහු කරා යමුවෙයි චංකි සූත්‍රයමජ්ජමනිිකාය දෙක මේයාකාරයට සත්‍ය රකින කින් කුසල ගවේසි සහ සච්ච ගවේසි චින්තනය ඇති කෙනෙකොට ගම්බීර දුද්දස දුරනුබෝධ අතක්කාාවචර සන්ත පනීත නිපුන පණ්ඩිතවේදනීය වූ සතාගත දහම යම් කල්්‍යාන මිතුරුවෙන් ඇසන විට එම කල්්‍යාන මිතුරා කරෙහි ශ්‍රද්ධාව ඇතිවෙයි. එසේ ශ්‍රද්ධාව ඇති වූ විට එම කල්්‍යාන මිතුරා කෙරෙහිම වූ යොමුවී මක්ද ඔහුගේ වචනයටම අවනතවීමක්ද සිදුවෙයි. සැබෑවට ශ්‍රද්ධාව තුළ පිහිටීම යනු එසේ සිදුවන ගෞරවාන්විත සුහද සීලී මෙන්ම ඔහුටම අවනත වී සිදුවන Esok hari